पूजनी विश्वास ग्रुप पे कड़ा मां निबंधने दे हम बोलते सर मटन नहीं है परिसर नहीं हां बोलते මට හම්බුන්නේ නැහැ. ඇහුන්නේ නැහැ. මට හම්බුන්නේ නැහැ නිබන්ධනේ. පාඩද සා. අර තින්දුදා. සර් මට ගන්න බැරි වුණා. සර් මටත් හම්. සර් මට හම්බුන්නේ නැහනේ. සර් මට හම්බුනේ නැහැ. ඇයි පුතේ group එකට දාලා තිබුණා? group එකට දාලා තිබුණා නේ. සර් මට හම්බුනා. ඔමේ කට්ටිය අතේ තියෙන. ඔය සදිව් ගාව තියෙන සදිව් පෙන්නන්න. සදිව් කතා කරන්න සදිව්. ඒතකොට ඔය තමයි ආව පෙන්නේ අපිට. ආ ඔය අෆා ගාව තියෙනවා. ඒ මල් ළඟ තියේ. ඔය තියෙන සදිව් ගාව සර් මල් ළඟ නැහැ. සර් පංගාව නැහැ. ආපුදේ එහෙම නැහැ ඔයාට group එකට නිබන්ධනය දාපුවම ඔයා print කරගන්න ඕනි පැටිය. එහෙම අංගව තියෙනවා. ආ. ආ. හරි. ඉතින් අදට විතරක් මම screen share කරන්න. අ හෙට වෙනකොට print කරගන්න. හෙට මව්බස ටිකට. අ හරි. පෙළ ගණකෝ තියන කට්ටිය පරිසරයේ කොටස निबंधने
हम पहा इस्कोले गुने मामा तुना हातरा पहा मामा निबंधने माउबा चुदने पहा सरदे पुते में एक यानी इस्कोले द क्लास देखे आइलैंडिंग कॉलेज देखे ओ पहावसरे माओबस मामू गानो ना पुते पहावसरे पारिसरे याई माओबस आई हतरावसरे पारिसरे याई माओबस आई थुनावसरे पारिसरे याई माओबस आई गानी ते आयु गानो पहेदीली ओ सर राइट मैंने मेमा के निबंधने आप माँग वाला टे वाला तीनों माँ ඔයාලා print එක දා ගන්න. හරි. අද තියෙන පරිසරය. හරි. මෙන්න අපේ පළවෙනි පාඩම පුතේ සර් වාඩි වෙලා කතා කරන්නම් පුතේ ආද මේක ෂෙයා කරගෙන ඉන්න ඉඳන් පුතේ යහපැවැත්ම ගැන කතා කරනකොට අපි ගාව තියෙන හොඳ ගතිගුණ හොඳ සිරිත් විරිත් මේවා පුරුදු වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ කතා කරන්න හදන්නේ හරිද අර්ථ සම්පන්න සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා यहाँ जीवन पुरुधु जीवित ये टे कुड़ा कल सिटे में समीप करके नहीं मात्य आवश्यक पुंछ काले इधर में बैठे हुए आपी अपने जीवित ये टे होंदा पुरुधु पुरुधु करके आनु होनी लास्ट ना सिंधु आती है ना वहाँ अत्यंत का बालमुद्दे सिंधु है बालमुद्दे हाँ सर राइट अभी साला सिंधु आ बाला ला हाँ सर दुली මොදලමයි නියපොතු කන්නේ නැහැ උදුලි. හරි. කටර එකක් කරන් කපා ගන්න නිය කටර එක. හරි. මේ මව් බිම ඉපදී ඉන්නේ අත් පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක් අම්මා. අපිට එකතු වෙලා මේ රට රැකගමු කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේ යන ආකාරය දිහා බැලුවොත් ඇත්තටම අපිට රැක ගන්න රට बौद्ध आगम विश्वास අදින්නාදානාවීරමණී සික්ඛාපදං සමාදියාමි නොදුන්නු දෙයක් කිසිම විටක කිසි කෙනෙක්ගේ ගන්නෙ නෑ හරි ඒක තමයි හොරකම හරි තොර හොරකමක් අපේ හිතේ හොර හිතක් අපේ හිතේ ඇති කරගන්න හොඳ නෑ පුංචි කාලේ ඉඳන්ම අහන් ඉන්න පොඩ්ඩක් හරි පරිසරයනේ වැඩ කරනවට වඩා අහන් ඉන්න මරකම් මේ චණ්ඩිකම් ගහනවා බනිනවා කපනවා කොටනවා කියන නරක වචන නරක අදහස් අපේ සිතේ ඇති කර ගන්න හොඳ නෑ හිටියොත් හොඳ නම නිතර ලැබේ බැර බලන්නකෝ සමහර මිනිස්සු මිය ගිහිල්ලත් අපි මතක් කරනවා දැන් බලන්නකෝ කවුද පුතේ අපිට නිදහස් අධ්‍යාපනය ගෙනල්ලා දුන්නේ කවුද නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නංගර මහතා ඔව් CWW කන්නංගර මහත්තයා එතකොට එතුමා මිය ගිහිල්ලාද නැද්ද දැන්
समहार नरक दरुना जीवत्ना मिनसुमानोचर नरक देवाल මොකද නරක දේවල් කරමින් ජීවත් වෙනවට වඩා හොඳයි හොඳ දෙයක් කරලා මිය යන එක. මොකද මිනිස්සු අපේ නම නිතර කතා කරනවා හොඳ විදිහට අපි හිසිරුනොත්. වැරදි කළොත්ින් පව් සිදුවේ සමාව නම් කිසි දිනක නැතේ. පුතේ වැරදි කළොත් පව් සිද වෙනවා. ආ වැරදි වැඩ කළොත් අනුන්ගේ දෙයක් ගත්තොත් සතුන්ගේ ජීවිතයක් නැති කළොත් නේද? බොරු කිව්වොත්, කේලම් කිව්වොත් නේද? මත්ද්‍රව්‍ය මත්පැන් පානය කළොත් අපිට අපේ බුද්ධ ධර්මයට අනුව නම් පව් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ නිසා කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. හරි? කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ ලිලක්ෂි. හරි? ඒක නිසා මේ අපි මේ වැරදි වැඩ වලින් ඈත් වෙන්න ඕනි. පොඩි අයමයි ලොකු අය වෙන්නේ පොඩි හිඳයි පොඩි කෝපේ හිඳයි පොඩි වෙන්නේ. මේ පොඩි අය තමයි කුංචි ඔයාලා වගේ අය තමයි දවසට ලොකු මිනිස්සු වෙන්නේ. මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ කෝපයේ හිඳයි පොඩි වෙන්නේ කෝපයේ හිඳ තමයි පොඩි අය වෙන්නේ කියන්නේ ක්‍රියාවෙන් පොඩි අය බවට පත් වෙනවා හිත තුල වෛරය නැති කරලා ඉන්න ඕනේ හොඳ ළමයි වෙලා අත් පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ ශ්‍රී ලංකම්මා මේ හිතේ වෛරය නැති කරගන්න ඕනි නැති කරලා හොඳ ළමයි වගේ ජීවත් වෙන්න කියලා අපිට මේ කවි පෙළෙන් කියලා දෙනවා සින්දුවෙන් කියලා දෙනවා කවුද බලන්නකො මේක ලියලා තියෙන්නේ මේක ලියලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර මහත්තයා ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර මහත්මිය විභාගයට අහනවා සමහර තැන්වලදී මේක අපි ඒක නිසා මේක මතක තියාගන්න හරි ඉහත ගීතේ කියවෙන යහපත් පුරුදු මොනවාද හරි ලියමු බලන්න ස්තැන් තුනට තුනක් ඉහත ගීතෙන් කියවෙන යහපත් පුරුදු මොනවාද? හිස්තන් තුනේ ලියමු බලන්න. හරි. ශෂයායක අයින් කරනවා චුට්ටකට. හරි, ලියන්න බලන්න. නිබන්ධනේ නැති අය අද මන් දැම්මඩ පස්සේ නිබන්ධනේ අරගෙන හෙට ලියලා තියාගන්න. අපි හෙට පරිස්සමේ නෙමෙයි හෙට සිංහල ටිකත් එක්ක ඔයත් එක්ක හම්බ වෙනවනේ. හරි, දැන් ලියන්න මේක බලාගෙන.
ඉවරයි සර්. ආ ඉන්න අනෙක් කට්ටිය ලේනකා. ඉවරයි සර්. ඉවරයි. ඉවරයි සර්. अरे मुखाद पेटियो मार क्यूद अरे हित तुला वायुरेती आगने इन होने पास अभी मुनाद वेरदी वेड वाली ऐसे හොරකම් කරන්න හොඳ නැහැ නේද හොරකම් වලින් ඈත් වෙන්න ඕනේ හොර වැඩ කරන්න හොඳ නැහැ වැරකම් වැඩ කරන්න හොඳ නැහැ වෛරය හිතේ නැති කරලා දා ගන්න ඕනේ මෙන්න මේවා තමයි පදුක අපිට කියලා දෙන්නේ මේ ලස්සන ගීතෙන් හරි අපි මේක ලස්සනට අහමු කාගෙන්ද අහන්නේ මෙන්න මේ කොටස විතර මේ තව කොටසක් තියෙනවා මම මේ කොටස තියලා තියෙනවා ඔයාලට බලා ගන්න ලස්සනටම කියන්න පුළුවන් ද නෙතුමි නෙතුලි सर लस्सन टक याने पुलवान में सिंधु है मैं कद सर हाँ किया ना हाँ किया ना बरां होंदा होंदा लामाइन नापीवागे में माओ भी इपड़ी ने आत्मोड़ी टिका एक मतुकरला रक्षिमुआ पे सिरी लक्कमा रक्षिमुआ पे सिरी लक्कमा मापे सिरी लक्कमा හොරකම් මරකම් නැතිව සිටේ හිටියොත් හොඳ නම නිතර ලැබේ වැරදි කළොත් කළොතින් පව් සිදු වෙයි එන්නේ හරි යාගේ සිග්නල් කැටලුවක් මම හරි ඉන්න අපි තව කෙනෙකුට ගියමු කියන්න කියලා ලස්සනට තාලෙටම කියන්න ඕනි පූජනී හොඳ හොඳ ළමයින් අපි වාගේ මේ මව් බිම ඉපදී ඉන්නේ අත්පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක් අම්මා රකිමු අපේ සිරිලක් අම්මා කරකම් කරකම් නැත්තේ ोड़ी
හිත තුල වෛරය නැති කරලා ඉන්න ඕනේ හොඳලා හොඳ ළමයි වෙලා අත්පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරි ලක් අම්මා රකිමු අපේ සිරි ලක් අම්මා හරි ඔන්න ඔය ගීතෙන් කියවෙන යහපත් පුරුදුත් අපි කතා කළා අපි යන් අපේ දෙවෙනි කොටසට පුතේ අපි යම් දෙයක් පවසනකොට ඒක පවසන දෙයටත් වඩා පවසන ආකාරයේ වැදගත් අපා බලන්න අපි යමක් පවසනකොට අන්නාගේ හිත නොරෙදින පරිදි අන්නායට තරහ ඇති නොවන පරිදි වචන භාවිතා කරන්න ඕනි අපි කෙනෙක්ට කිව්වොත් එහෙම දෙනවා මම කියලා ද පහරක් දෙනවා කියලා බයිනවා මම ආ ඔයාට බැන්න කියන හැබැයි අම්මා කියන මං ඔයාට ගහනවා පුතේ ඔයා වැඩේ කළේ නැත්තම් කියලා එහෙම නිකන් කියලා එතකොට බලන්න අපි බය වෙන්නේ නැහැ නේද හැබැයි අම්මා ටික අඩි හප්පල සද්ද දාලා කිව්වොත් ටිකක් බය වෙනවා අපි නේද හරි හරිද ඉතින් අපි කෙනෙක්ට යම දෙයක් පවසනකොට බොහොම හිත රිදෙන්නේ නැති වෙන්න කෙනෙක්ට යම් දෙයක් පවසන්න. ඉතින් අන්න එහෙම චර්යාවන් වලට අපි සහනශීලී චර්යාවන් කියලා කියනවා. මේ බලන්න සහනශීලී චර්යාවක දැකිය හැකි ලක්ෂණ එකක් තමයි ආචාරශීලී වචන හා චර්යාවන් භාවිතා වෙනවා. අර අපි ඇසුරු කරන අයත් එක්ක අපේ චර්යාව ආචාරශීලී ගති පැවතුම් වෙනස් වෙනවා. පුතා දන්නවද අර ගිරව් දෙන්නගේ කතාව? ඔව් ඔව් තාපසතුමෙක් ගාවට ගිරව් දෙන්නෙක් ඉන්නවා. දවසක් කූඩුවක මේ කූඩුවේ ගිරා කටව දෙන්නා ලොකු හුලඟක් ඇවිල්ලා ගසාගෙන යනවා කූඩුවෙන් ගහ කඩන් වැහැලා. එක ගිරවෙක් වැඩෙනවා තාපසයෙක් ගාවට. අනිත් ගිරව වැඩෙනවා හොරු කට්ටියක් ගාවට. ඉතින් මේ හොරු කට්ටියක් ගාවට වැඩිච්ච ගිරවා කතා කරන්නෙම නරක වචන. ආ වරෙන් පාපන් බං බොලං කියන අර අපි කතා කරන්නේ නැති පහත් පෙළේ වචන වලින් තමයි කතා කරන්නේ. හැබැයි අර තාපසයා ගාවට වැඩිච්ච තාපස කණ්ඩායම ගාවට වැඩිච්ච ගිරව කතා කරන්නේ එන්න කන්න බොන්න මෙහෙන් වාඩි වෙන්න කියලා බොහොම හොඳ යහපත් වචන වලින්. එහෙනම් පුතේ මෙහෙමයි අපි මේ සමාජයේ ඉන්නකොට අපිට හොඳ මිනිස්සුත් හම්බෙනවා නරක මිනිස්සුත් හම්බෙනවා අපිට නරක වචන කියන මිනිස් මිනිස්සුෙකුට ගේ කට බහන්න බෑනේ අපිට ගිහිල්ලා ඔයා නරක වචන කියන්නේ ඔයා කට වහ ගන්න එහෙම කියන්න බෑ හැබැයි ළමයි විදිහට ඔයා පුංචි පැටවු විදිහට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි අපිට ඒගොල්ලන් කියන දේවල් අපි ඉගෙනගෙන පාඩම් කරගෙන තව කෙනෙකුට අපිත් කියන්න යනවා නම් අන්න අපි වැරදි හරිද නරක වචන අපි සමාජයේ ජීවත් වෙනකොට ඇහෙනවා දැන් ඔයා පහ වසරේ තව ටිකක් ලොකු වෙනකොට 6 7 5 වෙනින් මම නරක වචන කියලා ළමයි කතා කරනවා හැබැයි ඒවා ඔයාගේ මතකයේ තියෙනවායි පුතේ හැබැයි ඒ මතකේ තිබ්බට ඔයා කිසිසේත්ම කිසිම වෙලාවක යාළුවන්ට ඒ නරක වචන වලින් කතා කරන්න යන්න හොඳ නැහැ අන්න ඒකයි අපි ඉගෙන ගන්නවා කියන්නේ අන්න ඒකයි අපි හොඳ වෙනවා කියන්නේ එහෙනම් ආචාරශීලී චර්යාවක තියෙන දෙයක් තමයි ආචාරශීලී වචන ආ එන්න කන්න බොන්න වාඩි වෙන්න කොහොමද ඔයාට කොහොමද සැප දුක් කියනවා වගේ නරක වචන කියලා සමහර අය කතා කරනවා ආන්නේවා අපිට ඇහෙන්න තියෙන එක එහෙනම් අපේ කන් වහ ගන්න ඕනේ එතන කන් වහගත්තට පස්සේ අපිට අනිත් දේවත් ඇහෙන්න දිරවන්නේ මේවා අපේ කන් වලට ඇහෙනවා අපේ ඔළුවේ මොලේ පළපදියම් වෙනවා කියන්නේ මොලේ තැම්පත් වෙනවා ඒ වචන හැබැයි කිසිසේත්ම ඒ තැම්පත් වෙච්ච වචන කිසිම වෙලාවක අපේ කටින් එළියට යන්න හොඳ නැහැ හරිද මගේ පුතේ කටින් එළියට යන්න හොඳ නැහැ කටින් එළියට ගියොත් අන්න එතකොට තමයි පුතේ අපිත් නරක මිනිස්සු වෙන්නේ මේ සමාජයේ ඕනි තරම් නරක මිනිස්සු ඉන්නවා ඕනි තරම් මත්පැන් සිගරට් බොන අය ඉන්නවා හැබැයි එහෙමයි කියලා එහෙම මිනිස්සු හිටියයි කියලා අපි නරක වෙන්නේ නැහැ එහෙම මිනිස්සු ඉදදී අපිත් අර මත්පැන් වීදුරුවක් නැත්නම් සිගරට් එකක් අපිත් අපේ කටගාවට ගත්තාම අපි පානය කරන්න ගියොත් තමයි අපි නරක මිනිස්සු ඉන්නේ අපිට එළිය සමාජයේ මිනිස්සු හදන්න බෑනේ පුතේ තේරුණාද ඒක තමයි මේ ආචාරශීලී චර්යාවලින් කියලා දෙන්නේ. අපි කොච්චර නරක වචන ඇහුණත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය වචන ටික පාඩම් කරලා කේචි කියලාවත් අපි පෙරලා තව කෙනෙකුට බයින්නවා නම් තමයි අපි නරක මිනිස්සු වෙන්නේ. අපි නරක වචන දැනගෙන හිටියායේ කියලා
හරිද මේවා ඇහෙන් ඇහෙනවා අපිට එළිය සමාජයේ ඇහෙනවා අපි දැනගෙන හිටියාය කියලා අපි නරක මිනිස්සු වෙන්නේ නැහැ ඒවා අපේ මතකයේ තියෙනවා හැබැයි ඕවා පාවිච්චි කරලා තව කෙනෙක්ට තාඩන පීඩන කරන්න ගියාට පස්සේ තමයි අපිට අර කය වෙන්නේ ඒක නිසා නරක ආචාරශීලී නරක වචන අපි පාවිච්චි කරන්න යන්න හොඳ නැහැ කිසිසේත් එන ආචාරශීලී වචන චර්යාවන් භාවිතා වෙනවා ආචාර සහනශීලී චර්යාවක ඒ වගේම අපි කතා කරන වචන කුජලයේ හිතට පහර දෙන ආකාරයේ වචන භාවිතා නොකරන්න ඕනේ. හරි කෙනෙක්ගේ හිත ත්‍රිදෙන වචන අපි පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා කියනවා. ඒ වගේම කුජලයකට එහෙ වෙන්නේ නැතුව මොනාරි දෙයක් එයාට කියන්න තියනවා නම් අපි බොහොම සංයමයේ කරුණු අපි පහදලා දෙන්න. හරි. තව ලස්සන සින්දුවක් තියෙනවා. ලස්සන එකක්. මේ බලන්න. ආ නිබන්ධනයේ ගත්තම අනිත් අය නැති ආයලෝ බලා ගන්න. එතකම් මේ බලන්න. අස්සනලාසන සින්දුව. තංගමනී තල්වැට පැන එන්න පිච්ච මල් අරගෙන අපි යමු පන්සල්. තල් රුක් පාවෙන් පැනගෙන මං එන්නම් තෙල් අරගෙන වඳින්න දෙවියන්. වැඩි හිටියන් දඬුනත් මයින් බඳ එකම රටේ උංචි අපේ තරහක් නෑ පාට පාට මල් අතුරමු එකම ආසනේ අසමගියේ දැල ඔසවා මුදු හතෙන් එපිට හෙලා මිතුරු කමේ දෙවියන් ළඟ පහන් පෙලට පේලිසැදි කෝ පහන් පෙලට පේලිසැදෙමු කෝවිල් මළුවේ अरे मटा वाला लास्ट तक याने पुलागे थी मानुक कट में एक ये मत मानुक है हाँ सर पुलवान सर क्या ना को बाला नहीं ना तंगमणि तल बैठा पहना इन्ना पिच्चा माला रगे ने अभी हम पंचल तल रब रुप्पा वे पहना गे ने මංගෙන් නම් තෙල් අරගෙන වදින්න දෙවියන් වැඩි හිටියන් රණ්ඩු වුණත් මයින් බද එකම රටේ කුංජි අපේ තරහක් නේ පාට පාට මල් අතුරමු එකම ආසනේ අසමියගෙන් දැල ඔසවා මූදු හතෙන් එපිට හෙලා මිතුරු කමේ දෙවියන් ළඟ පහන් පෙළට පේලි සැදමු කොවිල් මළුවේ රයි මේක මට තාම හොයාගන්න බැරි වුණා සින්දුව YouTube එකේ එහෙම තියනවාද කියලා පුතාලත් හොයන්න හොයලා හම්බුනොත් මටත් එවන්න හරි අපා අපි ගේමු ලස්සන සින්දුව ආසේ රයි සංගමනි සල්වට පැන එන්න පිච්ච මල් අරගෙන යමු කන්සල් සල්ු පාවෙන් පැනගෙන මං එන්නම් තෙල්දරගෙන මඳින්නම් දෙවියන් වැඩි කියන් දැන්දුන මායිම් වෙන එකම රටක මල් අතුරමු එකම ආසනේ අපම ගියෙන් දැල උසවා දුහතින් එපිටලා දුරුකමේ දෙවියන් ළඟ අරේ හොඳයි පාති අපා දෙනුවනි අපි ගියම බල කෝ වෙන කවුරු හරි සර් මම හා කියනක බලන්න ලස්සන්ට කියන්න ඕනේ හැබැයි තංගමනි තල් රට පැන එන්න පිච්ච මල් අරගෙන අපි යමු මන්සල් තල්
වැඩිහිටියන් රණ්ඩු වුණත් මායිම් බැඳ එකම රටේ පුංචි අපේ තරහක් නැ පාට පාට මල් අඳුරු එකම ආසනේ අසමගියේ දල ඔසවා මුදු හතෙන් එපිට හෙලා මුතුරු මිතුරු කමේ දෙවියන් ළඟ පහන් පෙරට පේලි සැදෙමු කෝවිල් මළුවේ Right, Thakini. Hari, abhi sindhuye adahasa balam. Thangamani. Thangamani kiyana kaadada puthe? Eya mona aagame kenek wennada? Mona jaathiye kenek wennada? Demala. Demala, eya demala. Thangamani thal weta pena enna pichcha mal aragena. थल वेट पेन की अपे बेदनवाणी अपे जीव जाति प्रदेश बेदलाती उत्तरे सिंगल मिनसुक्त सवत्ता पवत्ता पाक बेदी हदनवा हेब बेदल पेन තංගමණී තල් වැට ලැබෙන එන්න පිච්ච මල් අරගෙන පිච්ච මලුත් අරගෙන තංගමණී අපි යමු පන්සල් මේ බෞද්ධ දරුවෙක් කතා කරන්නේ තංගමණී කියන දෙමළ දැරිවිට කතා කරනවා තංගමණී ඔයා එන්න තල් වැට පණිනවා කියලා කියලා දෙන්න පුතේ මේ යහපත් පුරුද්දා ලොකු අය අපිව බෙදලා වෙන් කරලා තියෙන පුරුද්ද නැති කරනවා ඒක බිඳලා දාලා පිච්ච මලුත් අරගෙන අපි පන්සල් යමු තල් රුප්පාවෙන් පැනගෙන මමත් එන්නන් තෙලුත් අරගෙන දෙවියන් වඳින්න Hindu ආගම දෙමළ අය අදහන්නේ දෙවියෝ අදහන්නේ එතකොට තල් රුප්පාවෙන් පැනගෙන මම එන්නම් තෙල් අරගෙන වඳින්න දෙවියන් දෙවියෝ වඳින්න මම එන්නම් කියලා මේ තංගමිනේට මේ සිංහල යාළුවා කියනවා වැඩිහිටියන් රණ්ඩු වුණත් මායින් බැඳ එකම රටේ චුටි පුතේ ඔයා දන්නේ නැහැ මේ රටේ අවුරුදු 30ක මහා දරුණු ඛේදවාචකයක් තිබුණා. ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් අහලා බලන්න. ඔයා ඉපදිලාවත් නෑ 2009 අවුරුද්ද වෙනකොට ඒක ඉවර වුණා. හරිද? එකම රටක අපි බෙදිලා යුද්ධ කළා. දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කියලා බෙදිලා යුද්ධ කළා. හැබැයි අවසානයේ ඒ යුද්ධ කරපු කවුරුවත් නෙමෙයි ඒ සටන් අවුලෝගත් මිනිස්සු කවුරුවත් නෙමෙයි අහිංසක දෙමළ මිනිස්සුයි අහිංසක රටවැසියෝයි තමයි දුක් විඳින්නේ. හරි ඒ දවස්වල අපිට අපි එක ගෙදර හතර පහ දෙනා වැඩට යනවා නම් ඉස්කෝලේ යනවා නම් අපි එහෙම ගියේ නැහැ. ඇයි ගියේ නැත්තේ? පාරක් පාරක් ගානේ බෝම්බ පුරනවා. හරි අහලා බලන්න ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් මොකද්ද මේ සර් කියන කතාව කියන. හරි තාත්තා ගියේ වැඩට එක බස් එකක අම්මගේ වැඩට තව බස් එකක නේද අපි ගෙනිච්ච කෑම එකක් ගෙනිච්ච නම් ඒක පොලිසියෙන් චෙක් කරනවා මොනවාද මේ ගෙනියන්නේ කියලා අපිට නිදහසේ පාර යන්න තිබුණේ නැහැ ඉස්කෝලේ ළමයි හාමුදුරුවරු ඊට පස්සේ පූජ්‍ය පක්ෂයේ අය දහස් ගාණක් මිය ගියා දෙපැත්තෙම දෙමළ මිනිස්සු සහ සිංහල මිනිස්සු මැරුණා මෙන්න යුද්ධයක් නිර්මාණය කළා මේ රට දෙකට බෙදන්න එක කොට්ටහසයක් උත්සාහ කළා. ඉතින් වැඩිහිටියන් රණ්ඩු වුණත් මායින් බැඳ එකම රටේ. මායින් බැඳගෙන ඔය උතුරු ප්‍රදේශය යාපනය වන්රාදපුරේ ටිකක් එහාට ගියාට පස්සේ ඒක දෙමළ මිනිස්සුන්ගේ රාජධානියක් අයිතියක් කියලා කියාගෙන එක පිරිසක් සටන් කළා. එතනින් නෑ එහෙම නෑ කියලා රජයේ හමුදාව සටන් කළා. මේ මුළු දිවයිනම ශ්‍රී ලංකා භූමියම එකම දඩියක් ඇතරට ගේන. එහෙම සටන් කරද්දී දහස් ගාණක් හමුදාවේ සහෝදර සහෝදරියෝ මිය ගියා. හරි සහෝදර සහෝදරියෝ මිය ගියා. එතකොට ආබාධිත වුණා සදාහායක ආබාධිත බවට පත් වුණා. ඉතින් මේ ලොකු මිනිස්සු රණ්ඩු ඇවිලෙව්වේ පුංචි අය නෙවෙයි. හැබැයි දුක් විඳින්න උනේ පුංචි අයට. අදටත් තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා නැතිව දුක් විඳින ළමයි ඉන්නවා මේ යුද්ධෙින් ඉඳලා. හරි එහෙනම් බලන්න මේ ලොකු මිනිස්සු රණ්ඩු අවුලවල කියපුවම පොඩි මිනිස්සු ඒ කියන්නේ පොඩි ඔයාලා තමයි මේවට පැටලෙන්නේ පස්සේ කාලේ. ඒක නිසා මේ වැඩිහිටියන්ගේ රණ්ඩු වලට
අපි සම්බන්ධ වෙන්න හොඳ නැහැ කියලා මේ යහපත් පුරුදු පාඩමින් අපිට කියලා දෙනවා. වැඩි හිටියන් රණ්ඩු වුණත් මායින් බැද එකම රටේ උංචි අපේ තරහක් නැහැ. පාට පාට මල් අතුරමු එකම ආසනේ. එකම මල් ආසනේ බෞද්ධව මමත් දෙමළ ඔයත් ගිහිල්ලා දෙවියෝ ගාවයි බුදුහාමුදුරෝ ගාවයි මල් අතුරමු කියලා කියලා දෙනවා. හරි. මේක හරි අපූර්ව කතාවක් පුතේ. හරිද? හරි අපූර්ව කතාවක් කියලා දෙනවා. එතකොට මේ මේ යහපත් බව යහපත් සමදතාවයන් තමයි මේ අපිට කියලා දෙන්නේ. ආ ඔයාලගේ වැඩිහිටි එක්සර මේ ටිකක් කළු උස මහද මිනිස්සෙක් පාරේ ගියොත් ආන්දෙමලෙක් කියලා සිංහල මිනිස්සු කියනවා. ඇයි ඒ? ඒ වගේ රූපයක් අපේ හිත්වල හදලා තිබුණා වැඩිහිටි පාලකයෝ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු පාලකයෝ. හරිද? එහෙම හදලා මේ රට ගිනි ජාලාවක් බවට පත් කළා දෙන්න හැබැයි 2009 පස්සේ ඒක ඉවර වුණා. ඒ නිසා ඔයාලට ඒක අත්දකින්නේ නැහැ. අසමගියේ දැල ඔසවා මේ අසමගිය කියන දැල අපේ ඇඟ උඩට දාලා තියෙන්නේ පුතේ. අසමගිකම. අපි ජාති වශයෙන් බෙදෙනවා. අපි ආගම් වශයෙන් බෙදෙනවා. නේද? අපි කුලමල වශයෙන් බෙදෙනවා. අපි දුප්පත් පොහොසත්කම් විදිහට බෙදලා තියෙනවා. අපි උඩරට ප්‍රදේශ වශයෙන් උඩරට පහත රට දකුණේ මාතර මෙහි රත්නපුර කියලා බෙදලා. මේ පාලකයෝ හරි ලේසියෙන් අපිව බෙදනවා ඒක එක තැන්වල. අසමගිකම අපි ගාව හදලා තියෙනවා. හරිද? අසමගිය ආය අමුතුවෙන් දෙන දැලක් දාලා අසමගිය කියන දැල අපිට එළලා තියෙන්නේ. මේ දැලට අපි අහු වෙලා තියෙනවා කියලා හැබැයි තංගමිනේට කියනවා මේ අසමගියේ දැල ඔසවා මුහුදු හතෙන් එපිටහෙලා මේ මුහුදු හත ඈතට අපි ගිනිලා දාමු. මිතුරුකම කියන කමේ දෙවියන් ළඟ පහන් පෙළට තේලි සෙදී මේ පහන් තියන්න තේලි සෙදෙමු අපි කෝවිල් මළුවේ. බලන්නකෝ කොච්චර හොඳ චේතනාවක්ද. මේ රණ්ඩු වලට අපි පැටලෙන්න හොඳ නැහැ. කිසිසේත්ම පුතේ රණ්ඩු වලට පැටලෙන්න එපා. කිසිසේත්ම කෙනෙක් රණ්ඩුවක් වෙන තැනක් තියනවා නම් ඔයා දැක්කා නම් එතනින් මගහැරලා යන්න. කිසිම ආකාරයේ රණ්ඩුවකට අපි පැටලෙන්න හොඳ නැහැ. හරි කෙනෙක් ඔයාට ගැහුවත් එකපාරට ගහන්න යන්න එපා. ඇයි ගහන්න යන්න එපා. එහෙම රණ්ඩු වලට පැටලුනාට පස්සේ ඒක විසඳ ගන්න ගියාට පස්සේ කොහේ කොහෙන් කෙලවර වෙදි දන්නේ නැහැ. හරි අපි ඔයාලගේ අම්මලා අපි ඒ රණ්ඩුවල අවසාන පුරුක් ලොකු රණ්ඩුවේ. හරි හැබැයි දැන් ආයේ රණ්ඩුව අවුලව ගන්න හොඳ නැහැ. අපි දෙමළ හෝ වේවා, අපි මුස්ලිම් හෝ වේවා, අපි බර්ග හෝ වේවා, අපි සිංහල හෝ වේවා, අපි බුදුහාමුදුරුව ඇදහුවත්, අල් කුරානයේ ඇදහුවත්, භගවත් ගීතාව ඇදහුවත්, සුද්ධ වූ බයිබලයේ ඇදහුවත් මිනිස්සු විදිහට අපි ඇඟේ දුවන්නේ කව පාටලි. මේ රටේ මිනිස්සු අපිව බෙදලා ආ පාලනය කරන්න පහසුවට අපි හදනවා. හැබැයි මේ තංගමනීලා එහෙම නැත්නම් අනිත් අය යාළුවෝ සියලු දෙනාම එකට එකතු වෙන්න කියලා අපිට මේ පාඩම් වලින් කියලා දෙනවා. හැබැයි දුකට කරුණා මේ පාඩම් ටික කොහොමත් අහන් ඉඳලා ඊට පස්සේ විභාගෙටත් ලියලා පස්සේ ලොකු උනාට පස්සේ වෛරයෙන් පෙළෙන මිනිස්සු ටිකක් බවට ඔයාලා අතරින් ටිකක්පත් වෙනවා. එහෙම වෙන්න එපා. රණ්ඩුවට යන්න එපා. කිසිසේත්ම රණ්ඩු කරලා ලබාගත්තු දෙයක් මේ. හරි. ඒක නිසා රණ්ඩු වලට පැටලෙන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි මේ අපේ යහපැවැත්ම good be our good behavior කියන පාඩමෙන් අපිට කියලා දෙන්නේ. ඒක නිසා තංගමෙන් ඒකට යනවා කියන හොඳ මේ හොඳ බෞද්ධයෙක් වෙන්න අනිත් අයට අනිත් අයට හොඳ ආදර්ශයක් දෙනවා. අනේ මයික් ඔන් කරන්න එපා ඉතින් පාඩම යනවා. හරිද? හොඳ බෞද්ධයෙක් වෙන්න අනිත් ආගම් වලට මුල් තැනක් දෙන්න. අපිට පුළුවන් නම් දේවාලයකට යන්න, අපිට පුළුවන් නම් කෝවිලකට යන්න, අපිට පුළුවන් නම් අනිත් අයත් එක්ක මොනවාද දේව පූජාව එකට අනුභව කරා. අපි බෙදීමක් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. හරි. හැබැයි හැම වෙලේම උත්සාහ කරනවා අපිව බෙදන්න. හරි. එහෙම වෙන්න එපා කියලා අපිට කියලා දෙනවා හැමෝමත් එක්ක සමගියෙන් ඉන්න කියලා. මේ බලන්න ඊට පස්සේ ඔන්න ඔයාට තියනවා පුතේ මෙන්න මෙතන
ආදර්ශවත් උජ්ජල චරිත හඳුනා ගනිමු. ඩී.එස්. සේනානායක මහත්තයා, වීර කැප්පෙට්ටිය පොළොතුමා, කන්නංගර මහත්තයා, ආ මේ අපේ රටේ හිටපු ආදර්ශවත් චරිත. අනගාරික ධර්මපාලතුමා, වීර කුරන්නප්පු, ඔයත් මමත් මේ විදිහට නිදහස් අධ්‍යාපනයේ පිහිට විදිහ භුක්ති විඳින්නේ ඔය කන්නංගර මැතිතුමා හින්දා. දන්නේ නැත්තම් පොත්පත්වල අන්තර්ජාලයෙන් හොයලා කියවලා බලන්න. මොකද ඉස්සර තිබුණේ නෑ මෙහෙම නිදහසේ අධ්‍යාපනයක් ලබන්න. නිදහසේ අධ්‍යාපනයක් දෙනවා කියලා කියන්නේ ඉස්සර තිබුණේ මුදල්වල. මුදල්වලට විතරක් නෙමෙයි. ඉහළ කුලවල ඉහළ තනතුරුවල හිටපු අයට තිබුණේ. හරිද? මේ මව් භාෂාව සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණා. ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත යුතුයි. ඉංග්‍රීසි බැරි අයට ඉගෙන ගන්න අවශ්‍ය නෑ කියලා තිබුණේ. කන්නංගර මහත්තයාවක ඔය පනත ගෙනහල්ලා අපේ හැමෝටම මේ නිදහස් අධ්‍යාපනය උදා කරලා දෙන්න හදලකොට සමහර මිනිස්සු කිව්වා කන්නංගර තමුසේ පිස්සුද? එහෙමයි කිව්වේ. මේ මිනිස්සුන්ට ඉගැන්වුවා, මේ මිනිස්සුන්ගේ ළමයින්ට ඉගැන්වුවා, මේ ගම්වල ඉන්න ළමයි මිනිස්සුන්ගේ ළමයින්ට ඉගැන්වුවම අපේ ගහක වත්තක පොල් ගෙඩියක් කඩලා පොල් ගහකට නගින මිනිස්සුෙක් නැති වෙයි කිව්වා. හරි, එහෙම කිව්වා. හැබැයි එතුමා එහෙම නෑ, බොහොම දහිරවන්තව මේ නිදහස් අධ්‍යාපනය අපේ රට තුළ ක්‍රියාත්මක කළා. ඒකේ පිහිටෙන් ඔයාගේ අම්මත් ඉගෙන ගත්තා, ඔයාගේ තාත්තත් ඉගෙන ගත්තා. ඊට වඩා හොඳට ඔයාටත් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපිත් මේ මහ පොළොවේ පහේ ගහගලා මහ පොළොවේ කොන්ද කෙලින් තියාගෙන හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තේ නිදහස් අධ්‍යාපනයට සිද්ධ වෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න, මේ කන්නංගර මහත්තුමා මේ රටට අපිට ලොකු ආදර්ශයක්. හොයලා බලන්න මේගොල්ලෝ ගැන. අනගාරික ධර්මපාලතුමා ගැන හොයලා බලන්න, වීර පුරන්නප්පු ගැන හොයලා බලන්න. පොතපත්වල තියෙනවා හොඳට කියවන්න. මම එක්කෙනෙක් ගැන දුන්නා, අධිකාරම් මහත්තයා ගැන. හරි, මේ සිද්ධිය හොඳට කියවලා බලන්න. ඔනෝ ටික තමයි අද පාඩමේ මට කියලා දෙන්න ඕනුනේ. අපේ චර්යාවන් යහපත් කරගන්න ඕනි. ඒ චර්යාවන් යහපත් කරගන්නකොට සහනශීලී චර්යාවන් ගැන කතා කළා. ආයි මුරට ජුට්ටක් ගියොත් සහනශීලී චර්යාවන් ගැන. එතකොට අපි සහන ආචාරශීලී වචන තියාගන්න ඕනි, කො වචන භාවිතා කරන්න ඕනි කිව්වා. කෙනෙක් ඉදරින් දෙන්න දුව කතා කරන්න ඕනි කියලා කිව්වා. ඊළඟට කෙනෙක්ට මොන හරි දෙයක් පහදනකොට බොහොම සංයමයෙන් පහදන්න ඕනි කිව්වා. ඊට පස්සේ මුලින්ම කතා කළේ අපි ලස්සන සින්දුවක් ගැන, ඒකේ තියෙන යහපත් කුරුදු ගැන කතා කරා. ඔන්න ඕ ටික තමයි අද දවසේ වැඩ කටයුතු ටික. හරි, එහෙනම් හරි. ආ උදුලි කොහොමද ඉතින්? හරිද? ලස්සන සින්දුවක් පාගෙන් හරි අහලා අපි වැඩ ටික ඉවර කරමු. කවුද අර සින්දුවක් කියන්නේ? සර්. සදෙව්. රයිට්. සදෙව් කියන්නේ? සර් ඉස්සෙල්ලා කියපු කවිය මං කියන්නද? හා කමක් නැහැ කියන්න බැරිද? තංගමණී තෙල් වැටපැන එන්න පිච්ච මල් අරගෙන අපි යමු පන්සල්. තල් රුප්පාවෙන් පැනගෙන මං එන්නම් තෙල් අරගෙන වඳින්න දෙවියන්. වැඩිහිටියන් රණ්ඩු වුණත් මායිම් බැඳ එකම රටේ පුංචි අපේ තරහ නෑ පාට පාට මල් අතුරමු එකම ආසනේ. අසමගියේ දලෝසවා මූදු හතෙන් එපිට හෙලා මිතුරුකමේ දෙවියන් ළඟ පහන් පෙට පේලි සැදෙමු කෝවිල් මළුවේ. රයිට් ගුඩ්. ලස්සනයි වැඩියෝ. අපි යමු තව කාලෝරේ ගාව, තව සින්දුවක් අහන්න. කවුද කියන්නේ? හරි, මම එක එක්කෙනාට අවස්ථාව දෙන්නම්. හරි, අෆා කියන්න කොහෙද? අම්මිමාමේ ඔබ මොකද කරන්නේ? අම්මිමාමේ ඔබ මොකද කරන්නේ? කුළුන් වලා යටින් ඉඳන් හෙදිලා බලන්නේ, වටින් පිටින් නැගන්නේ ඔබේ පිසින්නේ. සේද යොදා සෑදුවලා කළුද කියන්නේ, පාත බලන්නේ ඊදන් ඉහිතන්නේ. සේදී කියලා පපා බෙලෝ එළිය කොලන්නේ,
සර් මම මම සින්දු කටපාඩම් කරනවානේ සින්දු පා සින්දු කටපාඩම් කරපු එකක මතකයෙන් කිව්වේ සර් ආයි හරි ආ ලස්සන චිත්‍රයක් එයාටත් පෙන්නනවා ඇඳලා ලස්සනයි පැටියෝ සර් අර මල හමුනාල මම වීඩියෝ එක එව්වා ආ මම දැක්කා ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා මම යාළුවන්ටත් බලන්න ෂෙයා කරා හරි උදේ කතාවක්වත් කරමුද අද උදේ නේද අපිත් එක්ක කතා කරන්න වෙනදා හරි ඉන්න බැඩියෝ ඉන්න. ඔයාට මම අවස්ථාවක් දුන්නා සිද්ධාවක් කියන්න. හරි. උදේ අපි කතාවක් කරමු අද. බයි නොයිටි. මා කියවපු කතාව. මිනිසා සිටින්නේ ශාසනම් තටාකේ ගිලිමිය යන්නේ නැවේ. ශාසනම් සයරේ කිමිදි මුතු ගෙනෙමටයි යනුවෙන් මහත්මා ගාන්ධි තුමා පැවසුවා. එසේනම් මා කියවු පොත පිළිබඳව ඔබේ මතකයේ අවදි කිරීමට දෙන්න මට අවසර. ඊසොප් යන නම ඇසෙන විට අපේ මතකයේ නැගෙන උපමා කතා නොවේද? මෙම කතා තුල අපට සිතන්නට යමක හාස්‍ය උපහාසය මුසුව තිබෙනවා. ඇඹුල් මිදි යසෙසුරු වැනි කතා අපට කිසිදා මතක වන්නේ නැහැ. ඉතින් ළමා තරණ වැඩි හිටි සැමට එකසේ කියවිය හැකි රස විඳිය හැකි ඊසෝප්ගේ උපමා කතා ඔබත් කියවන මෙන් සිහිපත් කරමින් මම නිහඬ වෙනවා. සවන් යමු කළ ඔබ සැමට ස්තුතියි. හරි ලස්සනයි. හරි දැන් ආවෙ ඉන්න දැන් මට චුට්ටක් කතා කරන්න. හරි. පුතේ හරි කතා කරන්න තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ගැන. එතකොට දැනට පහ වසරේ ඉන්න අයට ජනවාරි 22 ශිෂ්‍යත්ව විභාගයේ තියෙනවා. හරි ජනවාරි 22. ඊට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් අප්‍රේල් 8 තමයි මාරු දෙන්නේ මේ පවතින වාරේ. දෙමාපියෝ අහන් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට 8 දීලා 18 පටන් ගන්නවා කියලා තමයි කියන්නේ අප්‍රේල් 18 ආයෙ පටන් ගන්නවා. අන්න එතකොට තමයි අලුත් පහ වසර පන්තිය මිල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැනට ඉස්කෝලේ සමහර ඉස්කෝල වල වන්නනවා තැදී නොලිය විදියට ක්‍රියාත්මක නම් අප්‍රේල් 18 න් පස්සේ තමයි නිලවසෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ගිහිල්ලා ශිෂ්‍යත්ව විභාගයේ රටේ සාමාන්‍ය තත්ත්වයක් සාමාන්‍යකරණය විදියට නැවත රට වහන්නේ නැති තැන ක්‍රියාත්මක වුණොත් බොහෝ දුරට දෙසැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී ශිෂ්‍යත්ව විභාගයේ පවත්වාවේ ඔයාලා. හරි ඒක නිසා හොඳට අහන් ඉන්න. ඒක නිසා කිසිසේත්ම සැහැල්ලුවෙන් හිතන්න එපා. දැන් කරන සියලු වැඩ පහවසරේ වැඩ විදියට සලකන්න වෙනවා. හරි? පහවසරේ වැඩ විදියට සලකන්න වෙනවා. ඔයාට තව නිබන්ධනයක් ශිෂ්‍යත්වයට හදපු නිබන්ධනයක් සිංහල හා පරිසරයත් එක්ක ඔබට මම ඉදිරි කාලයේදී ලබා දෙනවා. ඒක කාරණා. හරි? ඊළඟ අනිත් කාරණය දැන් මේ වෙන විට සිංහල පොත හරිද මමත් ගෲප් වලට දැම්මා සමහර අය මේ 22 විභාගෙ ලියපුවම අයියා අක්කගෙන් හරි වැඩිහිටි දරුවෙක්ගෙන් හරි ඉල්ල ගන්න. ඒ කියන්නේ තවම බැච් දෙකකට විතරයි 2020 සහ මේ ලියන 21 අය ගාව විතරයි ඔය පොත තියෙන්නේ. ඒක නිසා හොයා ගන්න. හොයාගෙන දරුවන්ට ඒ කියන්නේ ඉස්කෝලෙන් හම්බෙනකන් නම් ඉන්න එපා. හරිද? එහෙම හම්බෙනකන් හිටියොත් අපි පරාදයි. හරි? අපි පරදිනවා. ඒක නිසා ඒ ටික හොයලා ළඟට ගන්න. මම PDF එකක් group එකට එවුවා. ඔබට හැකියාවක් තියෙනවා නම් දරුවොත් එක්ක phone එක හරි tab එක හරි laptop එක හරි බලාගෙන මේ පාඩම් කියව ගන්න. ඒක හරි කරගන්න. කිසිසේත්ම ඔබ ඉන්න එපා. එහෙම හිටියොත් දරුවා පරාදිනවා. හරි ඒක නිසා දරුවට අවශ්‍ය වටපිටාව මේ අපි හදලා දෙන්න ඕනේ. හරි ඒක නිසා ආදරණීය දෙමව්පියනි මතක් කරන්න යලි අයත් ඔබට මේ අවශ්‍ය දේවල් දරුවා ළඟට එකතු කරගන්න. හරි දරුවා ළඟට ගෙනහල්ලා දෙන්න. ඊළඟට දරුවන්ට උගන්වනවා කියලා පන්ති 60 උටාම අරගෙන 60 උටාම අරගෙන එහෙම ඉතින් දහස් ගානක යවන්න නැතුව හරි ඔය තියෙන පූජනීයකා හරි දරුවන්ට හොඳ يعني ගැලපෙන පන්තියකට සම්බන්ධ කරගන්න. හරි ඒක ඊළඟ කාරණය තමයි පුළුවන් නම් ගුරුවරයෙක් ටිකක් ඔබේ ළඟට ගන්න අරගෙන ඔබ දරුවගේ ගුරුවරයා වෙන්න ඉස්සෙල්ලා. හරි
මොකද මේ රටේ පවතින තත්ත්වයක් එක්කයි අපි මේ සූදානම්. මොකද මේ මේ සැරේ විභාග ලියන දරුවන්ට ගෙම්ම අපිට ඔකට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා ඔබ චුට්ටක් දරුවන්ට ඒ වගේම අම්මේ තාත්තේ අඩුම තරමේ දවසකට පැය දවසකට පැයක් පැය භාගයක් අඩුම පැය භාගයක් දරුවගේ පොත් ටික බලන්න. එයා ඉස්කෝලේ ගිහිල්ලා මොනවද කරන්නේ? එයා පන්ති වලට ගිහිල්ලා මොනවද කරන්නේ කියලා අනේ පින් සිද්ධ වෙයි. දරුවගේ පොත් ටික අරගෙන පැය භාගයක් බලන්න. හරි? ඒ පොත් ටික ළඟට අරගෙන මොනවද පුතේ අර සර් ටීච් ඉස්කෝලේ කළේ? ආ මේ මොනවද කරලා තියෙන්නේ? මටත් කියලා දෙන්නකෝ. ආ අද මේ වාක්‍ය ලිව්වේ මොකද්ද පුතේ? මට තේරෙන්නේ නැහැ. ඔයා අහන්න. අහලා දරුවන්ගෙන් අහලා මොනවද කළේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද අශ්ව පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න ඕනේ නැහැ කියලා පැනන්න කියන්නේ කටකවර වටේ නේද? ඒක නිසා නිදා හිතන්න එපා. තාම්බෝ තව මේ කට්ටිය ශිෂ්‍යත්වෙ ලිව්වෙත් නැහැ නේ කියලා. එහෙම නැහැ. සූදානම් වෙනවා ළමයි. ඒක නිසා අපි සූදානම් වෙන්න ඕනේ. ඒක නිසා මගේ පැත්තෙන් වෙන්න ඕනේ උපරිම දේ සිංහල සහ පරිසර විෂයට මම කරනවා. අපේ අනිත් ගුරුවරු තුන්දෙනාත් එසේමයි. හරි. නමුත් ඒ ප්‍රමාණවත් කියලා අපි කියන්නේ නේ. කිසිසේත්ම අපිට මේ තරම් කාර්ය විභාගයක ප්‍රමාණවත් කියලා මයින් කරන්නත් බෑ. හරි. ඒක නිසා මෙවර අපි විශ්වාස කරනවා ගිය වර වගේම 200න් 200කට දරුවෝ 10ක් 12ක් අනිවාර්යෙන් ඉලිවේ කියලා. හරි. ඒක නිසා ලොකු තරගයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔබ මතක තියාගන්න යුතු කාරණයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවා නම් ඔබේ දරුවා ඔබ දැන් ඉන්න අපි හිතමු ප්‍රාථමික පාසලක් කියලා. ඒ පාසලේ නගර පාසලට දාන්න පුළුවන් කියලා මතක තියාගන්න. අද ලංකාවේ ජාතික පාසල් 1000ක් නාමිකව හරි නිර්මාණය කරලා තියෙනවා. නමට හරි. එතකොට ඒ ජාතික පාසල් 10යි ඉන්නකොට ඔබේ ප්‍රදේශයේ ජාතික පාසලක් නිර්මාණය වෙලා ඇති. එහෙම වුණොත් අනිවාර්යෙන්ම රජයෙන් දාන කටවුට් එකට තමයි දරුවෝ ගන්න වෙන්නේ. ඒක නිසා ඔබ හිතුවනම් ලකුණු පොඩි ප්‍රමාණයක් හරි අපි හිතමු 150ක් වගේ ලකුණකින් දරුවෝ දාගන්න පුළුවන් වෙයි කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කාලයක් බලන් ඉන්න වෙනවා. ඒක නිසා ඔබ කොහේ දිස්ත්‍රික් ඉන්දියා ඔබ ඉස්සෙල්ලා ඔබේ දිස්ත්‍රික්කේ කටවුට් මාක් එක බලා ගන්න. රත්පුරේම නයි දිස්සරේ 165 න් වගේ. හරි. ඉතින් ඒක නිසා දරුවන් මේ එතනට තල්ලු කරන්න මහන්සි වෙන්න. ඒක නිසා ඒ ජාතික පාසල් ටික නිර්මාණය වීමත් ශිෂ්‍යත්වය දරුවන්ට එනවා. මම කියන්නේ මේ පාසල් දරුවන් ගැන නෙමෙයි නේද කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අනේ කමන්නේ 150ක් ගත්තාන් පස්සේ ඉස්කෝලේ කොහොමද දානවනේ කියලා. එහෙම බැරි වෙනවා නේද? ඒක මම මේ කියන්නේ. ඒක නිසා හොඳ මහන්සියක් ගන්න හොඳ උත්සාහයක් ගන්න. අර තව පුංචි කාලයක් තියෙනවා. මේ පුංචි කාලේ හැමෝම මහන්සි වෙනවා. ඒ වගේම ආදරණීය තාත්තලා හා අම්මලගේ විවාහේ වුණාට තාත්තලා මේකට චුට්ටක් උදව් වෙන මම දන්නවා අනිවාර්යෙන්ම ඔබ එහෙම දේවල් කරනවා. හරි. දරුවන්ට නිබන්ධන අරන්ගෙන සල්ලි දීලා පන්ති යවලා ඒ වගේ තරක් නෙමෙයි දරුවන්ට තාත්තගේ ආදරයක් දෙන්න ඕනේ. පුතේ මොනවද සර් ටීචර් කලේ කියලා තාත්තා අහන්න ඕනේ. හරි අහනකොට දරුවෝ ඒකට විශේෂ දෙයක් යොමු කරනවා. මං කියන්නේ බහුතරයක් තාත්තලාගේ වැඩ රාජකාරීත් එක්ක දරුවත් එක්ක ඉන්න වෙන්නේ. හරි මෙන්න මේ කාරණා ටික චුට්ටක් හිතන්න. ඉස්කෝලේ ගිහිල්ලා ඔහේ රැල්ලට පන්තියට යවන්න එපා. පන්ති බාර ගුරුවරයාගේ පන්ති යවනවා. මෙහෙ යවනවා පැල්ලට පන්ති යවන්න එපා. හරි දේ හරි විදිහට දෙන බුද්ධිමත් තැනකට යන්න. මේ ඕනි තැනක බලන්න. ඒ පසුදු පසුදු නේද? පුබුදු මොකක්ද කරලුවද පුබුදු? හරි. මොකද මේ ආරම්භයේදී කිව්වේ පුංචි කාලයක් අපිට තව තියෙනවා. අපි මේ මාස සති දවස් උලඟ වගේ ගහගෙන යනවා. වේගයෙන් කිවිලා යනවා. මේ බලලා මේ හැරෙන පොඩි ඉවරයි. හරි. ඒක නිසා අපි හරියට මහන්සි වෙන්න ඕනේ. පුතාලත් එහෙමයි, දූලත් එහෙමයි. අම්මා තාත්තා ගුරුවරු තමන්ගේ වැඩ කොටස කරද්දී ඔයාලත් අනිවාර්යෙන්ම උදේ හතරමාරකටවත් නැගිටින්න ඕනේ. හරි. අනිවාර්යෙන්ම උදේ පැයක්වත් පොතක් පාඩම් කරන්න ඕනේ. ඉස්කෝලේ දෙන වැඩ ටික, පන්තියේ දෙන වැඩ ටික තමතරව ඔබ තනියෙන් මම සර් අද ගණන් 10ක් හදුවා. මම අද බෙදීමේ ගණන් 10ක් හදුවා. සර් මම අද ගණිත ගැටලු 10ක් හදුවා. කියලා කියන්න පුළුවන් වැඩක් ඔබ කරන්න ඕනේ. පුතේ අපි නම් එහෙමයි ඉස්සර අපි උසස් පෙළට
ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලෙ ගිහින් ඉගෙන ගන්න කාලේ අපිට ගණිත ගැටලුවක් ආවම ඒක විසඳලා තමයි කොහෙන් හරි නිදාගන්නේ. එහෙම නැත්නම් ගැටලුව තියලා අපි නිදියන්නේ නැහැ නේ. හරි. ඒක නිසා ගණිත ගැටලුවක් කොහෙන් හරි ඔබට ආවොත් ඒක ඔබේ සර්ගෙන් ටීචර්ගෙන් අහන්න. නැත්නම් මේ අපි මේ පැත්තේ ගුරුවරුන්ගෙන් අහන්න. එහෙම නැත්නම් වෙන කොහෙන් හරි අහලා ඒක විසඳගෙන ඉවරලා නිදර යන්න. එහෙම නැතුව ඒ ගැටලුව තියලා නිදර යන්න එපා. ඒක නිසා ලොකු තරගයක් උදේ තියෙන්නේ. අම්මා තාත්තා බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හරි. අම්මගේ ඇස්වලට සතුටු කඳුළුයි දුක් කඳුළුයි දෙකක් ගේන්න පුළුවන් නේ අපිට. අම්මගේ සතුටු කඳුළු තමයි අපි ජයග්‍රහණය කරලා අම්මේ මම ශිෂ්‍යත්වයට ලකුණු 185යි අම්මේ මම පාස් කියලා හඬ ගාලා කියන්න පුළුවන් වෙනකොට අම්මගේ තාත්තගේ ඇස්වල කඳුළු වැටෙනවා. ඒ සතුටු කඳුළු. හැබැයි ඔයා ලකුණු 120ක් 130ක් ගන්නකොට ඒගොල්ලෝ පැත්තකට ගිහිල්ලා අඬනවා. ඒ වැටෙන්නේ දුකට කඳු. ඒ නිසා ඔයාට අයිතියක් තියෙනවා. ඔයාට වගකීමක් තියෙන පුතේ. ඒ අම්මගේ ඇස්වලට සතුටු කඳු ගෙනත් දෙන්න. කවදාවත් අම්මගේ ඇස්වලට දුක් කඳු ගෙනත් දෙන්න එපා. එහෙම වුණොත් අපේ ජීවිතය අපිට වරදිනවා පුතේ. ඒක නිසා මම විශ්වාස කරනවා දැන් පහවසරේ ඉන්න ළමයි නෝඩි ළමයි. ඔයාට මේ මම කියන දේ තේරෙනවා. ඒක නිසා සෙල්ලමට කාලය හරිද සෙල්ලමට කාලය යොදන්න එපා. හරි සෙල්ලම් කරන්න ඕනි. හැබැයි ඒක අනවශ්‍ය විදිහට යන්න එපා. ෆෝන් එකට අනවශ්‍ය විදිහට ගේම් ගහන්න, කාටුන් බලන්න, ඒවට යොමු වෙන්නේ නැතුව ඉගෙන ගන්න දේවල් වලට කාලය යොදන්න. ඔබට විවේකයක් ඕනි නම්, ඔබට මහන්සියක් දැනුනොත් චිත්‍රයක් අඳින්න, පැලයක් සිටවන්න, මල් පාත්‍ය සුද්ධ කරන්න. හැබැයි ෆෝන් එකේ ගේම් ගහන්න යන්න එපා. හරි ඔඩියත් එක්ක මතක් කරන ගමන් එහෙනම් මම ක්ලාස් එක ඉවර වෙලා නිබන්ධනේ දාන ඔබේ ගෲප් එකට එක print කරගෙන එක දවසේ එන්න අපි මව්බස ටික කතා කරමු. මව්බස පහේ පොත් තියන අය ඒක අරගෙන ඉන්න නිබන්ධනේ මොකටද කියවලා ඉන්න කවි සින්දු ගීත ඔක්කොම තියන ඒවා බලාගෙන ඉන්න. දැන් මොන හරි ප්‍රශ්නයක් තියනවා නම් සින්දු කියන්න බෑ. සින්දු කියපු වෙලාව ඇති. මොන හරි ප්‍රශ්නයක් තියනවා නම් මට වෙන මොන හරි ගැටලුවක් තියනවා නම් කියන්න. නෑනේ ෆැක්ට් එහෙනම් සර් ක්ලාස් එක නවත්තනවා. ඔය අද කතා කරපු ටික පොඩ්ඩක් හොඳට කියවලා බලලා තියලා නිින්දට යන්න. හරි එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන් පුතේ දරුවන් සරණයි හැමෝටම. ආයුබෝවන් ආයුබෝවන්.